මම යුකේ ගියේ ඒ යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න මගේ පුතාව බලන්න. මට ඕන වුණේ නැහැ ඒ රටේ නොදන්න රටක හිර වෙලා ස්ටක් වෙලා ඉන්න. ටක් ගාලා මගේ පුතාවත් අරගෙන ඉරිදම අපි ෆ්ලයිට් එක නැගලා ආවා. අපි ඇත්තටම ගොඩාක් හෙම්බත් වෙලා හිටියේ. ඇත්තටම අපි දැනගෙන හිටියේ නෑ ලංකාවට ආපුවාම අපිට නිරෝධානයකට යන්න වෙනවා කියලා. අපි ගොඩාක් ආසාවෙන් ආවේ. මගේ පුතා ලංකාවට ඇවිල්ලා නෑ මාස ගානකින්. ගෙදර යන්න බලාගෙන තමයි සතුටින් ආවේ. ඒ වුණාට ලංකාවට ආපුවාම තමයි යාළුවා කිව්වා අපිට දවස් 14ක නිරෝධානයකට යොමු කරනවා කියලා. ඒකලන් කිව්වා අපිව මේ ක්වොරන්ටයින් කරන්න තියෙනවා දවස් 14ක්. ඇත්තටම මට කිව්වාම මෙහෙම කැම්ප් එකට යන්න දිනවයි කියලා මට ඇත්තටම බියක් ආවා. මොකද අපි කවදාවත් මේ කැම්ප් එකට ගිහින් නැහැ. ඉතින් ඒකින්ද මට ඇත්තටම බියක් ආවා. හැබැයි ඉතින් මේකලන් කිව්වා අනිවාර්යෙන් අපිට යන්න තියෙනවයි කියලා. ඇත්තටම එතන බැස්සවලි ඉඳන් එතන කට්ටිය දොස්තරලා නර්සස්ලා ස්ටාෆ් එක ඔක්කොම හිටියා. ඒකෝලන් අපිව හොඳට පිළි අරගෙන එතන රෙජිස්ටර් කරලා මේ අපිට දුන්න මෙහෙම බෑග්ස් වගේ. ඉතාලි හැමෝගෙම තිබුණේ වින්ටර් ක්ලෝත්ස්. අපි ගාව බේසික් දේවල් තිබ්බේ නැහැ. ඒගොල්ලන් පොඩි බෑග් එකක දාලා අපිට ඒ බේසික් රික්වයර්මන්ට්ස් ඔක්කොම ටවල්ස් ටූත්පේස් හැම දෙයක්ම අපිට දුන්නා. ඊට පස්සේ පුතාව දැම්මා බොයිස් සෙක්ෂන් එකට. අපි ලේඩී සෙක්ෂන් එකේ 24ක් එක හෝල් එකක අපි එක ඇත්තටම ඇතුළට ගියාම ලස්සන සුදු පාට බෙඩ් ෂීට්ස් දාලා මොස්කිටෝ නෙට්ස් දාලා පුදුම පිළිවෙලක් තිබුණේ. අර ආමි කියන අපේ හිතේ තියෙන පිළිවෙල මේ හෝල් එක ඇතුලේ තිබුණා. ඇත්තටම අර හිතේ තිබුණු සැකයක් දුර වෙලා ගියා අපි අපේ හෝල් එක ඇතුළට ගියාට පස්සේ. කෑම කන්න මේසයක් තියෙනවා ලොකුවට. අත සෝද ගන්න පහසු ගමන් කාමරේ ළඟම තියෙනවා. වොෂ්රූම් එකට යන්න පොඩි දුරක් තියෙන්නේ. ඇත්තටම බේසික් නෙසෙසිටීස් කිසිම අඩුවකින් තිබුණේ නැහැ. හැමදේම ඉතාමත් පිරිසිදුව පිළිවෙලට තිබුණා. ඕනි වෙලාවක කතා කරන්න පුළුවන්. මේ නිකන් වයිෆයි දීලා තිබ්බා. ඕන තරම් අන්ලිමිටඩ් වයිෆයි යූසේජ් කියලා. මගේ ෆෝන් එක තිබ්බා, චාර්ජර්ස් තිබ්බා ඇඳගාව. මම චාර්ජ් කරගන්න ඔක්කොම යූනිට්ස් දීලා තිබ්බා. ඉතින් ඒ වගේ ඒ පහසුකම් ඔක්කොම තිබ්බා ඇත්තටම. ඒකුලන් කිව්වා ඒකුලන්ගේ කමාන්ඩ් සෙන්ටරේ මොකක් හරි කාට හරි මොකක් හරි අමුත්තක් තේරෙනවා නම්, කියන්නේ තමාගේ සෞඛ්‍යයේ මොකක් හරි අමුත්තක් තේරෙනවා නම් ඕන වෙලාවක අපිට මෙහෙම නොම්බරයක්වත් මේ ඩයල් කරන්න නැහැ. ඒ ෆෝන් එක උස්සන්න ඉදරයි තියෙන්නේ. උස්සලා තප්පර 15ක් යන ඉස්සලා ඒගොල්ලන් ගන්නවා. අපිට ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා තිබ්බා ඩොක්ටර් පළවෙනි දවසේම පෑ භාගයකට සැරයක් සබන් දාලා අත හොදන්න ඕනේ. ඒකෙන් පස්සේ අඩුම ගානේ මීටර එකක් දුරින් ඉන්න ඕනේ. ওই පුළුවන් තරම් උණු වතුර උණු දේවල් බොන්නෝනේ. තේ හරි කෝපි හරි වතුර හරි මොනවා හරි උණුවේ. අපේ දිනචර්යාව ගැන කිව්වොත් උදේ 7ට අපි නැගිටින්නේ. මොකද හතාමාර වෙද්දි ඩොක්ටර්ස් නර්සුත් එනවා අපේ ටෙම්පරේචර් එක බලන්න. එතකොට ටෙම්පරේචර් එක බලලා යාලා යනවා අපිව අපිට කතා කරලා අපිට මොටිවේට් කරනවා. අපිට දවස් ගණනලා අපිට යාලා කිව්ව එකම දෙයයි වේල් තුනම කන්න, නාන්න, පිටිසිඳුව ඉන්න, පැය 8ක් නිදාගන්න, කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව සතුටින් ඉන්න. අපිට එච්චරයි අපේ රාජකාරියේ දවස් 14ටම තිබුණේ. අපේ ආහාර වේල් ගත්තොත් උදේ 7:00 වෙද්දි බ්‍රෙක්ෆාස්ට් එක එනවා. 12:00 වෙද්දි දවල් කෑම, ඩිනර් එක එනවා 7 වෙද්දි. මොකද ඩොක්ටර් ආයේ හවස 5:00ට එනවා අපේ ටෙම්පරේචර් එක බලන්න. ඒක බලලා ගියාම අපිට කෑම එක අපේ අත ළඟ. ඒ හැම කෑම එකක්ම ඇලුමිනියම් ෆොයිල් බොක්ස් එකක පැක් කරලා ඉන්ඩිවිජුවල් කෑම පැකට්ස් හම්බෙන්නේ. ඉතාමත් පිරිසිදුයි. එයාලා හැම වෙලේම අපිට සමබර කෑම වේලක් දෙන්න තමයි නිකන් දෙන්නම් වාලි කෑම දුන්නේ නැහැ. මාළු, චිකන්, බිත්තර, සොසේජස්, ඉස්සෝ ඒ වලින් පිරිච්ච කෑම එකක් තමයි දුන්නේ. උදේ දවල් රෑ අපිට කිසිම කම්ප්ලේන් එකක් කරන්න තිබ්බේ නැහැ. උදේටත් හවසටත් එයාලා තේ හදලා ගේනවා. රෑට කොත්තමල්ලි ගේනවා. ඊට අමතරව කාමරේ තියෙනවා අපිට ජග් කෙටල් එක, අපිට උමනා වෙලේකට තේ ඒව හදාගන්න පුළුවනි. ඒ හැම පහසු ගාමම තිබුණා. ඊට අමතරව ඒගොල්ලන්ගේ වෙල්ෆෙයාර් ෂොප් එකෙන් අපිට අවශ්‍ය දේවල් ගන්න පුළුවනි. ඊට අමතරව මම කොහොමත් එක්සයිස් කරන්න කැමති කෙනෙක්. ඉදරිද්දිත් මම එක්සයිස් කරනවා. එහෙද්දිත් අපිට හැම පහසු ගාමම තිබුණා. අපි ඇවිද්දා එක්සයිස් කරා, අපි යෝග කරා, අපිට ඇක්ටිවිටීස් තිබ්බා. ඒ කියන්නේ පළවෙනි සුමානේ නෙමෙයි
මක මංහිතන්නේ ඒකොල දන්න ඇවිල තින කටිය කොහම කියලා මොකර ප්‍රසයක් තියනද කියලා ඒක පස් ඉතින් ඒකුල ක්ස්පිරස කත්ක මහිත ඩක්ට දන්නවා ඒක පස් ඉතින් අපිට මේ ඇක්ටිවිටස් දුන්න කරන්න ඇත්තරම අපි ක්‍රිකට් ගැව්වා ෆුට්බෝල් එක ගෙනල තිබ්බා බැඩ්මින්ටන් ගෙනල දුන්න ඒකෙන් පස්සේ අපිට දාං චෙස් කැරම් අන්න ඒව ඔක්කෝම මේ පහසුකන් ලබා දුන්න අපිට ඉතින් අපිට කිය කිසිම මේ පාලුවක් දැනුණ කාඩ් කාඩ් පැක්ස් තිබ්බ ඉතින් අප අපිට කිසිම මේ පාලුවක් දැනුන්නේ ඉතින් ඇත්තටම ඒ සුමාල සුමාල දෙක ගැනතක අලුත් කට්ටිය වුණාට ඔක්කොමල්ලම ඉතින් යාළුණා ඉඳන් ඉතින් ඔක්කොම සහෝදරයෝ වගේ හිටියා අපි හැම වෙලේම මේ ඩොක්ටර් කියපු ක්‍රියාවලිය අපි පිළිපැද්දා මීටරයක් අඳුරෙන් හිටියේ මාස් පුළුවන් හැම වෙලේම අපි පාවිච්චි කරා හැම වෙලේම අත සේදුවා එයාර් ෆෝස් එකෙන් අපිට දීපු සේවය ඇත්තටම වචනෙන් නිම කරන්න බෑ මට මතකයි අපේ එක පුතෙක් හිටියා එහා බ්ලොක් එකේ එයාව වැටිලා තුවාල වුණා ඇත්තටම ගෙදරදි වගේ නම් ඒ වගේ තුවාලයක් අපි ගණන් ගන්න එකක්වත් නෑ ඒ වුණාට ඒ ඩොක්ටර් නර්සි ඒකට ට්‍රීට් කරපු හැටි ඒ දරුවගේ දෙමව්පියෝ හිටියේ නැහැ මුංචි තුවාලෙට ට්‍රීට් කරපු හැටි අපි දැක්කා ඊට අමතරව අපේ බ්ලොක් එකේ හිටියා සුගර් පේෂන්ට් කෙනෙක් එයාට ඩයබටිස් එයාට රතුබත් එක්ක එයාට වෙනමම කෑම වේලක් දුන්නේ ඩොක්ටර් හැමදාම ආවිල්ලා එයාව තමයි ඉස්සෙල්ලාම බලන්නේ ඒ වගේ ඇත්තටම ඉන්ඩිවිජුවල් ඒගොල්ලන් අපිව සැලකුවා මට සර්ටිෆිකට් එකක් ලැබුණා ඇත්තටම ඒ සර්ටිෆිකට් එක බොහොම වටින සර්ටිෆිකට් එකක් මේ මේකයි සර්ටිෆිකට් එක මම ඕකලන්ට කියන්න ඕනේ ලංකාවට ආපු කට්ටිය අපේ ලාංකික කට්ටිය ආයිත් යන්න අදහසක් තියෙනවා නම් එහෙ රස්සාව කරන කට්ටිය හරි ජීවත් වෙන කට්ටිය හරි කවුරු හරි නම් අනිවාර්යයෙන් ඕගොල්ලන් කොරන්ටයින් වෙලා නැත්තම් ඕගොල්ලන් අනිවාර්යෙන් ගිහින් කොරන්ටයින් වෙන්න මොකද කොරන්ටයින් උඩේ නැත්තම් මේ සර්ටිෆිකට් එක නැත්තම් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් රටින් පිටට යන්න දෙන්නේ නැහැ ආණ්ඩුවෙන් ඉතින් ඒක හින්දා ඕගොල්ලන්ට බය වෙන්න දෙයක් නැහැ ඔක්කොලංව මේ ගෙනියන්නේ මේ හිර හිරගියකට නෙමෙයි මේක ඇත්තටම හොඳ පහසුකම් තියෙන තැන් අපේ ලංකාවේ තියෙන්නේ ඇත්තටම වර්ල්ඩ් ක්ලාස් ෆැසිලිටීස් තියෙන්නේ මම පිටරට ඕනම රටක මං හිතන්නේ මේ වගේ ෆැසිලිටි එකක් නැහැ අපි ගෙදර හිටියා නම් අපි මීට වඩා අපි ලෙඩ වෙන්න පුළුවනේ අපි කූල් වතුර බොනවා අයිස්ක්‍රීම් කන්න පුළුවනේ අපි බැරි වෙලාවත් නීරෝධානය වෙන්න නැතුව කිලින්ම ගෙදර ආවම අපි දන්නේත් නැ අපේ හිතේ සැකයි අපි මොනාද කර අපිට සමහරට කාමරේ ඇස්සේ හිර වෙලා ඉන්න වෙනවා පෞලෑගෙන් ඈත් වෙලා ඉන්න තියෙනවා ඒ වුණාට අපි නිරෝධානේ දවස් 14 සතුටින් හිටලා සතුටින් ගෙදර ඇවිල්ලා දැන් සතුටින් හැමෝ පෞලෑයත් එක්කම ඉන්නවා අපි ඇත්තටම ගෙදර ආවේ වීරයෝ වගේ මොකද අපි හොඳටම දන්නවා අපි ගාව ඒ කොරෝනා වෛරස් එක නැහැ කියලා ඇත්තටම අපි දවස් 12කින් විතර පස්සේ අපේ කට්ටිය ඔක්කොම එකහුව වෙලා අපි කිව්වා දැන් අපිට කිසිම උලක් මුකුත් නැහැ අපි කිව්වා පුළුවන් නම් අපි දවස් 12කින් විතර පස්සේ ඩොක්ටර්ට පොඩ්ඩක් බොරුවට කියමු කියලා මේ අපිට මේ පොඩ්ඩක් උනවාගේ අපි තව දවස් 14 ගින්න බැරිද කියලා මෙතන මම මොකෝ මෙතන ගෙදරට වඩා හොඳයි මෙතන කෑම අතින්ද බීම අතින්ද විනෝදය අතින් මම මොකෝ දැන් අපි දැන් ගෙදර ආවයි කියලා මෙහෙ ඔක්කොම මේ කර්ෆියු එකක් තියෙන මාසෙකට ඉතින් ඒකට වඩා හොඳයි එහෙ ඉන්න එක කට්ටියත් එක්ක මං හිතන්නේ එක රටකවත් නැහැ මේ වාගේ ක්‍රියාමාර්ගයක් කරන ඇත්තටම අපේ වාගේ මේ වාගේ රටක් මේ වාගේ ක්‍රියාමාර්ගයක් කරන එක මුළු ලෝකෙටම එක්සැම්පල් එකක් මේ වෙලාවේ ඇත්තටම මම ස්තුති කරන්න ඕනේ අපේ ජනාධිපතිතුමාටයි ඔක්කොම ෆෝසස් චීෆ්ස්ලට ওই ડોක්ටර්ස්ලටයි මේ කරන මේ සේවය අපේ ජනතාව වෙනුවෙන් ඇත්තටම ඒක සල්ලි අතින් මනින්න බෑ අපි මුළු ලෝකෙටම උදාහරණයක් වාගේ තමයි මේ වාගේ රටක් මේ වාගේ දෙයක් කෙරුවයි කිව්වම ඉතින් ඒක ඇත්තටම අපි ආඩම්බර වෙන්න ඕනේ ශ්‍රී ලංකාවේ වශයෙන් අපි මේ වගේ රටක ඉන්නවයි කියලා